කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද අපි හදන්නේ කැරමල් පුඩින්. මේක අර සමහර තැන්වල වගේ ඔම්ලට් රස කැරමල් පුඩින්වත් ජෙලටින් දාලා ජෙලි වගේ කැරමල් පුඩින් නෙමෙයි. මේක ඇත්තම කිව්වොත් මගේ අම්මගේ රෙසිපි එකක්. රස, ක්‍රීමි, සොෆ්ට් කැරමල් පුඩින් එකක්. හරිම ලේසි හදන්න. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. මේ පුඩින් එකේ කතන්දරේ පටන් ගන්න කැරමල් එකකින් පෑන් එකකට සීනි මේස හැඳි අටක් හිමින් රත් කරගන්න මේ වගේ කැරමල් වෙනකන් මේක ඉස්සලා දියවෙන්න ඉඩ දෙන්න ඊට පස්සේ හිමින් කූරු ගා ගන්න නැත්තම් කරවේ කරවුනොත් කවුරුත් කැමති නැ තිත්ත කැරමල් පුඩින් කන්න කැරමල් එක හැදුනට පස්සේ ඉක්මනින් අවන් එකට දාන්න පුළුවන් ඩිෂ් එකකට මේක හලාගෙන මුළු බේස් එක කෝට් කරගන්න මේක කූල් වෙනකන් අපි පුඩින් එක හදමු බෝල් එකකට ටින් කිරි එහෙම නැත්නම් කොන්ඩෙන්ස් මිල්ක් ටින් දෙකක් ඒත් එක්කම බිත්තර හයක් එකතු කරගන්න විස්ක් කරලා හොඳට මික්ස් වුණාට පස්සේ අපේ හිස් වෙච්ච ටින් කිරි පාවිච්චි කරලා ඒකෙන් කිරි ටින් තුනක් විතර ප්‍රමාණයක් ටින් කිරි මික්ස්චර් එකට එකතු කරගන්න. ඒකත් හොඳට විස් කරගෙන වැනිලා පේස්ට් තේ හැන්දක් හෝ වැනිලා එසන්ස් තේ හැඳි දෙකක් එකතු කරගෙන ඕගොල්ලෝ රෙඩි කරගත්ත අවන් ඩිෂ් එක ෆිල් කරගන්න පුඩින් මික්ස්චර් එකකින්. දැන් ඕගොල්ලොන්ගේ අවන් ඩිෂ් එක ට්‍රේ එකකට දාලා ඒ ට්‍රේ එකට උණු වතුර දාගෙන අපි සෙල්සියස් අංශක 180ට රත් වෙච්ච අවන් එකකට දාමු විනාඩි 45ක් පැයක් විතර. එහෙම නැත්තම් උඩ ලස්සන රන්වන් පාටක් එක්ක පිහියකින් පුඩින් එක ඇනලා එළියට ක්ලීන් එකකින් එනවා නම් පුඩින් එක ලෑස්ති. දැන් මෙයාට එළිය කූල් වෙන්න දීලා ෆ්‍රිජ් එකේ දාන්න අඩුම තරමේ පැය 3ක් 4ක් විතර. පුඩින් එක හොඳට කූල් වෙනකන්. හැබැයි මේක ඊළඟ දවසේ කනවා නම් ඊට වැඩිය රසයි. අයිඩියා එකක් හැටියට මේ පෙන්නවා වගේ පොඩි ඩිෂ් වලට උනත් දාන්න පුළුවන්. එතකොට පවුල අතරේ ලොකු පොඩි කෑලි හම්බුණා කියලා කිසි ගැටලුවක් නැහැ. මන් හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. පිට එකට පොඩි thumbs up එකක් දාලා channel එකට subscribe කරලා මාව follow කරන්න Instagram එකේ Facebook එකේ. Please ඔයගොල්ලෝ මේ recipes try කරනවා නම් මාව tag කරන්න. මාත් හරි ආසයි ඔයගොල්ලන්ගේ creations බලන්න. ඔයගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම නැවතත් හම්බ වෙමු. එතකන් peace.